අපඒ රට පත් බදු ප්‍රතිපත්තිය තියන ප්‍රධාන පශ් ප්‍රශ්නයක් තමයි කාලයෙන් කාලට මේ වෙනස් කරනක. අවුරුද්ධෙන් අවුරුදුට මා සහයංහායට බදු ප්‍රතිපත්තිය වෙනස් වෙනකම ප්‍රශ්නයක්. ඇැමයි මේ ඇත්තටම අපේ බදුක්‍රමේ බද්දුවල තියන විශාලම ප්‍රශ්නය තමයි මේ ක්‍රියාත්මක කර ගැනීමට යනකොට තියෙන ප්‍රශ්න. ඇත්තටම අයරන බද්ධ ඇත්ත වශයම බා්ඩාගාරයට එනවද නැද්ද කියනක ලොකු ගැටලුවක්. මේක කරගන්න බැරිවීමට එක ප්‍රධාන හේතුවක් තමයි අපිට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නැති එක. තුොකොට හිතර හිතන වෙලාවට නම් මෙම අපිට බදු වෙනස්කරන්න පුළුවන් එක බරපතල ප්‍රශ්නයක්. රාටකට ස්ථාවර බදු ක්‍රමයක් ඕනඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක එකක්. දෙවැනි එක බදුආයකල්ලා ගොඩ ගොඩ නඟපු ආර්ථිකයක් ගැන අපිනම් දන්නන්නේන. ආර්ථිකයක කොටසක් ආර්ථිකයක් ශක්තිමත් වෙන්න ඕනේ බදු අය කරලා ආර්ථිකයක් ශක්තිමත් කරන්න බෑ බද්දු කියන්නේ සමස්ථ ආර්ථිකය සැලැස්මක කොටසක්. තොට ආදායම් එකතු කරන්නේ එකම මාර්ගය බදුනම් එක ඉතාමත්ම දුර්වල ආර්ථිකය කවදාක්ත් ගොඩයන්න පුළුවන් ආර්ථිකයක් නෙව. තෝට විශේෂයම මේ වෙලාව බදු අයකරන විදි්‍යාත් එක් අපේ ආර්ථිකය මේ වෙලාවේ ගැටලු දෙහකට මුණ දෙෙනවා. එකක් නයබාර. අනිත් එක ආර්ථිකය සංකෝචනය වීම. බදු ඉහල යන්න ඉහලා යන්න ආර්ථිකය එන්න එන්නන සංකෝචනය වෙනවා. එතකොට ආර්ථිකයක් ක්‍රියාත්මක කරවගන්නන හරි අවශ්‍ය ආර්ථිකයක් නැවත ජී. ඇක්ටිේට කරගාන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් ගැනත් අපිට හිතන්න වෙන. හැබැයි මේ වෙලාවේ. ආදායම් හෝය එකම මාර්ගය බදු කියල මේ ආන්දුව හිතනවන. ඒක තරම් ගොන් කතාවක් මමනං අහලන. ම හර අවතු දහටට වැඩයගේ ටින් නම්රයකුත් වෙන කියෙනට ටින් නම්බර ගන්න කියෙන කතාව කියන ැන ඔු ජුව පනතහර වැ නම් බද වන්නන කදාව තියනවා. එතකොටට දැන් ඔතනත් සහක් වෙලාට ඕකින් බේරෙන්න්න මේ දැන් අවුදු දහටය ප්‍රයිකරන අපි පිස්සර අපිදකින්නේ ව්‍යාරන මේකෙන් බේරෙන්න බොමකෝමාව ක්‍රමේද ගොඩනග. ඔබතු ත් ඔපතියන් එතනද මෙ මේ ක්‍රමේතුල අඩුමග අලුතිෙන් ව්‍යාපාරයක් පටගන්නන්න මනු සිටනනිින් වැරදි පුූරාදසයක් වෙනවා අපි ත සාමාන ද ලක්ුණන එක හොට වන තිතුරටික කරනවලන මේ බදෙන් බේරනමන හරද එම වැදි පුරධ පපුරදසයක් කයිද මේෙින් අනිවාර්යමනවා මෙම වැදි පුරදර්ශයක් එන්නේ මෙහමයි. අ නැතවතාවක් මට අවධාරණය කරන්න ඕනේ බදු ප්‍රතිපත්තියක් කියන්නේ ආර්ථික ක්‍රමේ සමස්ථ ආර්ථික ප්‍රතිපත්තිය කොටසක්. තුොට මේ වෙලාවේ අපේ ආර්ථික කඩා වැටිලා විශාල ආර්ථික අර්බූධයකට මුණ දෙන වෙලාවක ආණ්ඩුවට වගකීමක් තියෙනවා ජනතාව, සැලැස්මක් වෙතට ගන්න යොමු කිරීමක් කරන්න. තොට ජනතාවතුර විශ්වාසයක් තියෙන්න්න ඕනෙ මේ ආණඩුව හදන්න මේ ආර්ථිකය ගොඩනගන්න අපේ ජීවිත පහසු කරන්න කියන ඒ විශ්වාසයක් එක්ක තමා මිස් බදුගෙවන්න වනත් සූදානම් වෙන්නේ. මේ වෙලාබේ මොකක්ද වෙන්නේ. මගේනෙක් හෞද මේ ආණ්ඩුවට කැමැත්තෙන් බදු ගෙවන්නේ. මේ ආණ්ඩුවේ හොරකම් නතර වෙලාද නෑ. නාස්තිය නතරවෙලාද නෑ. දචක්කමනත් පොඩ්ඩක්වත් අඩු වෙලාතියෙනොදන්න. ජනතාවට ආමාන්ත්‍රණය කන්නකොට ජනතාවගේ හැගීම් තේරුම්ගන්න ජනතාව ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන් කියන එක ප්‍රකාශ වෙලාති නො දෙන්න. දිගින් දිගටම මේ උද්දක්්චකම පෙන්නන ආණ්ඩුවකට පුළුවන්ද ජනතාව එකතු කරගෙන මේ ආර්ථිකය ගොඩ නගාගාන්න පුළුවන් සැස්මක් වෙතට යන්න නෑ. තෝ මේ තියන තත්ත්වයක් තුළ ම කියන්නේ අවුරුදු දහටෙන් ඉහල හැමෝටම ටින්න එකක් තියනෙක හෝ ටැක්ස් යිල් එකක් ගෙන නරග දෙයක් නෙවේ කියලා අපිහිතම හසා අමාස්ථයක් වශෙන් හැමෝක මොකක්කරියක පිළිවලකට එන එක ආදායම් එකතු වෙනකොට ඒ ආදායමට අනුව බදුගෙවන්න ඕන එක කියන එක පිළිගත්ත මොකක් ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අපේ රටේ මේ හඳුන්වාදන්නේ කොයි අවස්ථාවකද හඳන්වා දෙන්නේ මිනිස්තුුන්ගේ ජීවිත අතිශයයිෙන්ම අවුල්වෙච්ච තැනක පීඩාවට පත්කරපු තැනක ඒකට කිසිම විසඳමා ගේ නැති උද්දක්ෂන් ආණ්ඩුව දැන් ඒක ප්‍රකාශ කරාමට හැම මහිදන ඕනක්නෙ එක නො මේ බදුවලින් කොහොද පැෙන ඇන්න කියලා මොකෝ මේ බදු ගෙව්ව කියලා ලැබෙන ප්‍රතිලාබයමොකක්ද. බදු ලැබුව කියලා අපේ ප්‍රවාහන පහසුකම් දියුණ වෙලා තියෙනවද අපේ අධ්‍යාපන පද්ධතිය දියුණු වෙ තියෙනවාත් අපේ ආහාර සුරක්ෂිතාවය තහවුරු වෙලා තියෙනවත්. ඒවා මොකක්වත් වෙලානෑ. පාලකයන්ගේ මොකක්කරි ඔවුන් ගත කරන ජීවිතවල යම්කිසි මේ ආර්ථික අර්බෝධයට ඒ ගොල්ලො කරන කැපවීම පෙන්නුම් කල් තියෙනොද මේ මොකක්වත්න. මේවා මොකක්වත් නැතුව ජනතාවගේ මතය තියෙන්නේ ජනතාවට දෙනා අදහස සහහිම තමා සිද්ධ වෙන්නේ මේ ආර්ථික අර්බූධය සියලුම වගකීම ජනතාවමත පටවුල. ජනතාව තුර තියෙන්නේ මේ බදු ක්‍රමයට එරෙහි වෙන එරෙහිවන්න ඕන කියන එක මේ බදු ක්‍රමයට සහයෝගයක් දක්වන්නකෝ ඕන කියන කිසිම හැඟීමක් ඇති කරන විද්‍යක්කට නෙවෙෙයි මේ ආ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්නම ආ්ඩුවට බෑ ආ්ඩුවට කිසිේත්ම බෑක මේ ආණඩුව පිබඳ තියන විශ්වාසය පාලකයන් පිළිබඳ තියන විශ්වාසය කඩා වැටිලා තියෙන්නේ. එවැනි ආණ්ඩුවකට සාර්ථකව ආදු ප්‍රතිපත්තියක් ආර්ථිකාර්් බූදයක් වෙලාව කෝමටවත් ක්‍රියයක්ත්මක කරන්න බෑ දද මේ මහොත වෙනකොට ඔබතුමී ඇතුළු ජාතික ජනබලවේගේ කණ්ඩායම් සූදානම් වෙන්නේ මේ ජනතාවට පැබර අනාකතයක් වෙනවිින් දේශපාන බලය අල්ලාල ගනීම මේ පරත්න මේ බයි ක්‍රමයදෙන ඉදිර බතුමන කන්ඩයම් දැ මෙහි මෝතෙිකම් අපිට එලියන් දනදේ දම හදිසි. ස්ුරවාහරරි මක්කෙ හදසි මැතිවරන කරයම සූදානමක් තියනවා කියන කතාව. දැ ඒක තුල ජන හ න අි දට සාමන්‍ය පක්ෂවලටහම හද සූදාාන ඉග හරි අමරයි ඔබතුම හිත විදියට ඔබතුමියන්ලගේ සූදාන කොම බොද හ හ ර ර ජනති පතනයක් කහසාම තවරන රහ ොනොතින්. එල ඇන දදමේ හන්න පුලවන් වේදමේ කියන විදේ ඔහු සූදාන වෙලා සමර ක උන් සදන ල සමර. ඔබ මේගේ සූදානම්ක්කොහම අපිදාම්. අපි සූදානම් වෙන්න මෙන්න මේ පැත්තෙන් ජනතාවට මේ වෙලාව ඕනේ මැතිවරණයක්. ඒක ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක්ද කියෙ එක නෙවෙේ ජනතාවට ඕනෙ මොනහරි මැතිවරණයකින් මේ පාලකයන් එළවල අලුත්පාලනයක් අලුත් දේශපාරන සංස්කෘතියක් ගේ. තේනිසා ජනතාවත් සූදානම් ඒ සූදානම් වෙච්ච ජනතාව නියෝජනය කරන්න අපිත් සූදානම්. ත් හේතුවක් යෙනවා අපි දේශපාලන ව්‍යාරයක් හැටියට ජනතාවගාවට යන්නේ මැතිවරණයක් ප්‍රකාශ කරාම විතරක් නෙව. අපි කොහොමටත් ඉන්න ජනතාවක්. අපි කොහොමටත් ජනතාව සංවිධානයක කරනවා අපි කොහොමටත් ජනතාව එක්ක වැඩ කරමින් ඉන්නේ. අපි මේ මේ ග්‍රමණ ආරම්භ කරේ දෙදස් දහ නමේ. ඊටත් කලින් ඉ අපි ඒ වැඩ වැ සැලසුම් කරගර යන්නේ අපිට ඕනෙ මැතිවරණයක් ජනතාවටත් ඕන මැතිවරනයක් එන්න ගේන්න මැතිවරණයක් අපි සූදාන.